ආයුබෝවන් ජයග්‍රාහී දිනයක් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේශානීඩ මෙගදර ප්‍රථම නවදහනේ උදෑසන පුවත් සිරස්තල වෙත ඉන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය අද ඇරඹෙයි පන්දුවෙන් පන්දුව සජීව ලෙසින් ඔබ වෙත ගෙන ඒමට සියත අප සූදානම් अभियोग जयगनीमट हेकिवन लिस तरुण परपुर दनुमिन सन्नद्ध कलयुतोय जनपति अवधारणे कराई वत्मन रजेट दिव देकाक तियनवा विपक्ष नायक सजित कियाई अद प्रथमे नवदहने क्रीडा पुवतक वेत यलित क्रिकेट वसंते आरंभ करमे इंदु श्रीलंका क्रिकेट तरंगावलिय अदिन आरंभ वीमट नियमितव तिबेनवा දිනට අතර පැවැත්වෙන එක් දින තරඟාවලියේ පළමු තරඟයයි අද දින ආරම්භ වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම යලි ජයග්‍රාහී මාවතට අවතීර්ණ කිරීම වෙනුවෙන් ප්‍රබල වගකීමක් සියතටගත් සියත තරඟාවලියේ නිල විකාශක ලෙස කටයුතු කරනු ලබනවා ඒ අනුව අද පැවැත්වෙන තරඟයේ පන්දුවෙන් පන්දුව සියලු තොරතුරු සවස 2:00 සිට සජීවීව ඔබ වෙත සියත ටීවී ඔස්සේ ගෙනෙන්නට අප සූදානම් श्रीलंका सह इंदिवेन सह एक दिन तरंगावलिय आरंभ वनवाहि पलमु एक दिन तरंगे तुनट आरंभ वीमट नियमित तरंगावलिय सजीव विकाश पंदुविन पंदुव ओबवेत गेनेन्ने निल विकाशन आयतिय हिमे सियत टीवी अप विसिन पस्सुरु देके सिट तरंगे पिलिबंदव गेनेन विशेष वेडसटहन सियत टीवी ओस्से विकाशय केरनवा तरंगावलिय सियलुम तरंग पवत्वेन्ने कोलंब आर प्रेमदास क्रीडांगणयेदी एक दिन तरंग तुनक सह विसई विस तरंग तुनक मिम तरंगावलियट एतुलत तरंगावलियट एति सूदानम पिलिबंदव नायक दसुन शानक मेलिस अदहस पलकला लोकु चैलेंज एकक तियेनवा मोकद मेतन इन्न क्रीडक සියලු දෙනාම පහුගිය ඒ කණ්ඩායම් තරඟවල ඩොමෙස්ටික් තරඟවල ඒ වගේම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වල දක්ෂතා දක්වපු ක්‍රීඩකයෝ ඉන්නේ. ඒගොල්ලෝ හොඳ මට්ටමක ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට එකම දේ ඉන්ටර්නැෂනල් එක්ස්පීරියන්ස් එක මදිගම තමයි තියෙන්නේ. ඉතින් අපි මේ අවුරුද්ද බැලුවත් එහෙම මේ අවුරුද්දට අපිට ODI කැප්ටන්ස්ලා 3 දෙනෙක් ඉඳලා තියෙනවා යත් එක්ක. එක දිගට අවුරුද්දක් දෙකක් නායකත්වය දෙන කෙනාට ඒක දීලා තියන්න ඕනේ. මම හින්දා කියනවා නෙමෙයි වෙන කෙනෙක් වෙන්න පුළුවන් ඊළඟට එන කැප්ටන් කවුරුනත් මම හිතන්නේ ඒක හොඳ අවස්ථාවක් लबादी තීරණය කළා තියනවාද කවුද කඩු රකින්නේ නැහැ ඇත්තටම නැහැ අදත් ප්‍රැක්ටිස් සෙෂන් එකක් තියෙනවා ඉතින් අපි බලන්න ඕනේ මේ වෙලාවේ කවුද හැමදම අයිඩියල් වෙන්නේ කියලා අද තමයි ඩිසයිඩ් කරන්නේ ඉන්දිය කණ්ඩායමේ තරුණ ක්‍රීඩකයෝ පිරිසක් තමයි ඇවිල්ලා ඉන්නේ ඉතින් පහුගිය දවස් කීපේ අපි ඒ ඇනලයිසින් පාර්ට් එක හොඳටම කරා ඉතින් මම හිතනවා පන්දු යවන්නන්ට හොඳ දැනුමක් ලැබිලා තියෙනවා මේ වෙද්දි කොහොමද මැද්දට ගිහිල්ලා ප්ලෑන්ස් එක්සිකියුට් කරන්න කියලා ඉතින් මම හිතනවා ඔවුන් 100% මට ලබා දෙයි කියලා මේ උතර ක්‍රීඩකීන් සිය පුහුණු වීම කටයුතු වලද නිරත වුණා ශ්‍රී ලංකා කණ්ඩායම සිය සුපුරුදු දක්ෂතාවයන් සමග ජයග්‍රහණය කරන තෙක් සියත අප ළඟ ඉන්නවා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකීන්ට ශක්තිය සහ ධෛර්යය ලබා දීම ක්‍රීඩා ලෝලින් වන අප සතු වගකීමක් මේ රටවටා ක්‍රීඩා ලෝලින් පළ කළ අදහස් කිහිපයක් හෙට දින අපේ රට වෙනුවෙන් සෙල්ලම් කරන අපේ කොල්ලොන්ට ජයෙන් ජයම ලැබේවා කියලා කෙම ප්‍රාර්ථනා කරමු හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් තරගයට ඔබගේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයෙන් ජය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු හෙට දින පැවැත්වීමට නියමිත අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් මැච් එකේ පුතාලට විශිෂ්ට ජයග්‍රහණයක් උදා කරගන්න වාසනාව ධෛර්යය ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මේ තරඟාවලිය විශිෂ්ට ජයග්‍රහණයක් ලබන්නට අපේ ශ්‍රී ලංකේක කොල්ලන්ට ජය පවත්වා කරනවා මේ සියත නාලිකාව මේ කරන මෙහෙවරට අපේ ප්‍රණාමය ස්තුතිය පුද කරනවා ඉතින් අපේ කට්ටිය ධෛර්යමත් වෙලා එකවසින් ක්‍රීඩා කරොත් ජයග්‍රහණය කරන්න පුළුවන් ඒ තරඟාවලිය සියත ටීවී එකට අපි සුබ පතනවා අවස දෙක වෙද්දි ටීවී එකේම ඉන්නේ ටීවී එකේ මැච් බලනවාමයි අපිට මොන जयग्रहण Are you ready?
දේශීය දේශකුණයේ වසංගත ඇතුළු ආපදාවන්ට මුහුණ දිය හැකි පුහුණුවක් සහිත තරුණ පරපුරක් බිහි කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. අනාගත ලෝකයට දේශගුණික පාරිසරික විපර්යාසයන්ට අනිවාර්යෙන්ම මුහුණ දීමට සිදුවන බවයි ජනාධිපතිවරයා පවසන්නේ. ඒ ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට වර්චුවල් තාක්ෂණයේ ඔස්සේ පැවති ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරියට එක් වෙමින් ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරිය වර්චුවල් තාක්ෂණයේ ඔස්සේ දින 3ක් පුරා ලෝකේ රටවල් 100ක බාලදක්ෂයින් 20,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා. ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරියට වර්චුවල් තාක්ෂණයේ ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දෙක්ුණා. සංස්කෘතිකමය වශයෙන් එකම බාලදක්ෂ ලෝකයක් යන තේමාව යටතේ පවත්වන ගෝලීය සංස්කෘතික බාලදක්ෂ ජම්බෝරිය COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ නිවසුල්ට වී සිටින බාලදක්ෂ සමාජිකයින්ට සංස්කෘතිකමය වශයෙන් නව්‍යකරණය වූ වැඩසටහන් රසක් ඉදිරිපත් කිරීමට කටයුතු සලස්වා තිබෙනවා. The challenges that the future will bring may be more difficult to overcome than those of the past. In addition to today's problems such as conflict and the pandemic, issues such as the loss of biodiversity, environmental degradation, food security, access to water and climate change are challenges that will need to be overcome in the future. The World Organization of the Scout Movement and similar entities must equip young people with the skills that they need to face these future challenges with confidence. වත්මන් රජයට දිව දෙකක් ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ කලුතර ප්‍රදේශයේ පැවති විරෝධතාවයකට එක් වෙමින් මේ අතර ඇමරිකාවට දීමට යෝජිත විදුලි බලාගාරයෙන් සතය සතය හොරකම් කළොත් කෝටි ගණනක් වංචා කළ හැකි ආකාරය පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා තවත් විරෝධතාවයකට එක් වෙමින් පැහැදිලි කළා. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරනු මානව නිදහස සුරකින්න යන තේමාව මුල් කරගෙනමින් සමක ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම පක්ෂයේ මන්ත්‍රීවරුන් දේශපාලන ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් කළුතර නගරයේදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්තුවා. ඒ වත්මන් ආණ්ඩුව විසින් සිදු කරගෙන යනු ලබන දූෂණය අල්ලස මර්ධනය ඇතුළු කරුණු කාරණා රැසක් මුල් කරගනිමින් විදේශ සංචිත හිනෙලා ආර්ථික වර්ධන වේගය කඩා වැටිලා විරකියාව වර්ධනය වෙනවා කොටින්ම කිව්වොත් ගර්භණී මව්වරුන් කුඩා දූ දරුවන්ට ත්‍රිපෝෂ්‍ය ටික ලබා දෙන්නට බැරි ආණ්ඩුවක් අද මහලකෝට ජාතික සම්පත් ජාතික දේපල ආරක්ෂා කරනවා කියපු ආණ්ඩුව අද අන්න කෙරවල පිටිය විදේශිකින්ට පාවා දෙන මහා දේශද්‍රෝහී ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා ඒ නිසා මේ තියෙන්නේ දිව දෙකේ ආණ්ඩුවක් නැවතත් වරක් පොදු ජනතාවගේ දහඩිය සුවඳ හඳුනන පොදු ජන කැක්කුම හඳුනන හීතක් පපුවක් ඇති රාජපාලනයක් සඳහා අපි එක්වෙමු මේ අතර සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුල මහතාගේ ප්‍රධානත්වයෙන්ද කුරුණෑගල රිදීගම ප්‍රදේශයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. 2500ක් ගත්ත පොහොර භාගයක ඇත්තටම ගෑස් එකක් ගෙනාවා ගෑස් එක මාසයක් පාවිච්චි කරුවේ නැහැ. අපිට ඒ වාගේ ආණ්ඩුවක් එපා. ස්වාභාවික ගෑස් සමග විදුලිය නිෂ්පාදනයේ බලාගාරය ටෙන්ඩර් කැඳවීමකින් තොරව ඇමරිකාවට ලබා දීමට කටයුතු කරලා තියෙනවා. අපිට දැනගන්න ලැබිලා තියෙනවා එක විදුලි ඒකකයක් සතයක් කොමිස් ගැහුවොත් මාසයකට ලක්ෂ 72ක කොමිස් මුදලක් ඔවුන්ට ලැබෙනවා. එක විදුලි ඒකකයකින් සත 10ක් කොමිස් ගැහුවොත් ලක්ෂ 720ක් මාසයකට ඔවුන්ට ලැබෙනවා. එක විදුලි ඒකකයකින් රුපියලක් කොමිස් ගැහුවොත් ලක්ෂ 7200ක මුදලක් ඔවුන්ට ලැබෙනවා. අද මේ රටේ තරුණ දරුවෙකුට කාන්තාවකට අද පාරේ යන්න බැරි තැනටපත් වෙලා තියෙනවා. රටේ ජාතික ආරක්ෂාව ජනතාවගේ ආරක්ෂාව ගැන කතා කරලා ආණ්ඩුවක් අද කාන්තාවකට දරුවෙකුට පාරේ යන්න බැරි තැනට දූෂණය කරන දඬ මේ රට පිරීලා තියෙනවා කියන එක මේ වෙලාවේ කරගාටු නම් මතක් කරන්න අපි කියනවා ආණ්ඩුවට රටේ ජනතාව ජීවත් කරවන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න මර්ධනය කරන එක නෙමෙයි ඒකට විසඳුම මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවේ අක්‍රමවත් ක්‍රියාකලාපයට විරෝධතාවය පළ කරමින් උද්ඝෝෂණයක් පවත්වනු ලැබුවා අද රටේ මිනිසුන්ට ජීවත් වෙන්න විදියක් නැහැ මිනිසුන්ට කන්න බොන්න විදියක් නැහැ මිනිස්සු අන්ත අසරණ තත්ත්වයට පත් වෙලා තියෙනවා
ආණ්ඩුව කරන මේ වැඩපිළිවෙල නිසා රටේ ජනතාව මහපාට බහැලා තියෙන්නේ. අපේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට මම කියනවා අනිවාර්යයෙන්ම මේ රටේ අහිංසක දුප්පත් ජනතාවට ඒ සහන ලබා දෙන්න. හාල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බිල පහත දැමීම තම එකම අරමුණ බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ සඳහා සියලු දෙනාගේ සහය අවශ්‍ය බවද අමාත්‍යවරයා අරණියගහ මන්දිරයේ පැවති හමුවකදී ප්‍රකාශ කළා. මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ පළාත් පාලන ආයතන ප්‍රධානීන්ගේ හමුවක් අරණියගහ මන්දිරයේදී පැවැත්ුණා. එහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩු කිරීමට තමන් සූදානමින් සිටින බවයි. හරිත ශ්‍රී ලංකා කියන වැඩපිළිවෙල අපි කරනවා. ඒක තුලින් තමයි අපිට අනාගත පරපුර වෙනුවෙන් කරන්න පුළුවන් ආයෝජනය. ඒකෙදී කරුණු 27ක් උඩ තමයි ගරු ජනාධිපතිතුමා කැබිනට් මණ්ඩලය ඇමතිවරු අනුමත කළේ. ඒකේ එකක් විතරයි මේ පොර එක. මේ වකුගඩ රෝගීන් ගැන බලනකොට ඒ ආදිය තියෙන මේවා බැලුවම මහා පිනක් මේ කරන එක. ඒක හන්ද මේ කියන තරම් මේකක් නෙවෙයි. මේක අපි තාම ක්‍රමානුකූලව මේ කටයුත්ත කරන්නේ. නමුත් මේක තමයි අපිට ඉස්සරහට තියෙන විසඳුම. අද හාල් කිලෝ එකක් ගන්න බැරි කී දෙනෙක් ඉන්නවද බඩගින්න? තුන් වේල කන්න නැතුව ඉන්න කට්ටිය ඉන්නවා. අපි ඒ කට්ටියට මුලින් කන්න දෙමු. අපිට ඡන්දෙ දුන්නේ ඒ කට්ටිය. ඒ වගේ අපි මුලින් යමු ඒ කොටක් අනුව. මහින්ද ජනාධිපතිතුමා කාලෙත් එහෙමනේ අපි ගියේ. හැමෝටම විදුලිය දුන්නා. දැන් ඊයේත් මං ගෙන්නලා හාල් ගැන මේව කරා. බඩු මිලයි හාල් මිල බඩුවට වගේම වැදගත්. ඇත්තම කියනවා නම් මම මුලින්ම කරන්නේ හාල් මේ ඒ ටික මේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටික අඩු කරන්න. ඒකට මට උදව් කරන්න. උදැසන ප්‍රවෘත්ති තුලින් කෙටි විරාමයක්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල විශ්වවිද්‍යාලය ඒ පනත යටතට ගෙන එන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ කොතලාවල පනත පිළිබඳව මහා සංඝරත්නය දැනුවත් කරමින් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතන සංශෝධන පනත කියලා තමයි මේ කියන්නේ. මේ පරණ තියෙන ඒවා එක පනතකට ගෙනේම තමයි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. මේකට විරෝධය දක්වන සමහර අය කියන දෙයක් තමයි මේක විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතට ගේන්නේ නැහැ කියලා. ආරක්ෂක අමාත්‍යාංශයටත් අවශ්‍ය මේ විශ්වවිද්‍යාලයත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට ගේන්න කියලා. නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පනතන අනුව මේවා ඒ අයට ගන්න බෑ. ඒක තමයි දැනට පාලි විශ්වවිද්‍යාලයට තියෙන ප්‍රශ්නේ. ඉතින් අපි දැනට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවගේ පනත වෙනස් කරන්නට ක්‍රියා කරගෙන යනවා. මේ විශ්වවිද්‍යාලයත් එහි අධීක්ෂණය අතට ගේන්න පුළුවන් වෙනවා. දැනට තියෙන පනත අනුව ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අතට ගේන්න බෑ. මේවත් ගේන්න එන පුළුවන් විදියට ඒ පනත සංශෝධනය කරනවා. මේ අතර ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රබුක්වැල්ල මහතා මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේ කොතලාවල පනත පිළිබඳ විස්තරය සඳුදා රට හමුවේ තබන බවයි. කෙඩිවේකේ විස්තරය සම්පූර්ණයෙන්ම මම සඳුදා රටට දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ රටේ ජනතාවට අයිතියක් තියෙන එවැනි තීන්දුව ගන්න. මංගාව තියෙනවා මේ KDU එකේ ඉතිහාසයේ පළවෙනි වතාවටම කැබිනට් එක ගත්ත තීන්දුව සහ ජයජයවර්ධන මැතිතුමාගේ යුගයේ සහාය ගහපු ගැසට් පත්‍රිකාවේ ඉඳන් අපි ඉස්සරහට කතා කරමු. එහි පාලන මණ්ඩලයේ සමාජිකෙක් වෙනවා අපේ ප්‍රතිපාදන කොමිෂන් එකේ සභාපතිතුමා. එහි සමාජිකයෙක් බවට පත් වෙනවා. නිදහස් අධ්‍යාපනයේ උදෙසා සිසු ජන ව්‍යාපාරයේ විසින් අද කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී කොතලාවල පනත පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. අපි දන්නවා මේ කොතලාවල විශ්වවිද්‍යාල පනත ඉරාදමයේ පැත්තකට තියලා ඒකේරෙයි වෙනව විරෝධතා මඩින්ඩයි ආණ්ඩුව කටයුතු කරමින් සිටියේ. මේ කොතලාවල පනතත් ආණ්ඩුව ජනතාවට එරෙහිව කරන ක්‍රියාවනුත් අද භාෂණයේ නිදහස නැති කරන්න ආණ්ඩුව කටයුතු කරන ආකාරයටත් එරෙහිව එක්සත්ව අපි පෙළ ගැහිලා ඉස්සරහට යන් අපි ලෑස්ති උඹලගේ මර්ධණයට මුහුණ දෙන්න. අපි උඹලට බය නැහැ. කරන්න දෙන එකම දේ කොතලාවල විශ්වවිද්‍යාල පනත කෙලින්ම අකුල ගන්න එක විතරයි. අපි සාමාන්‍යයෙන් අපේ ගැමි වහරේ අහලා තියෙන කතාවක් තියෙනවා හත් පොලේ ගා ගන්නවා කියලා. ආණ්ඩුවට වෙලා තියෙන තේ වැඩි. ඒ නිසා ආණ්ඩුව තවදුරටත් උත්සාහ කරනවා නම් මේ රටේ ජනමතයේ එකට පයින් ගහලා වැඩ කරන්න මේ ප්‍රශ්නේ තව දුරද කියනවා කියන එක අපි අවධාරණය කරනවා. මෙහි හමුදාවට බාර දෙනවා මේ රටේ අධ්‍යාපන තීරණ කරා. අපි දැක්ක ඇමතිවරයෙක් කරපු අපහාසය. ඉතින් මං හිතන්නේ ස්කූලෙකට ගිය මිනිහෙක් වැස්සකට හරි ස්කූලෙකට ගිහිල්ලා තියෙනවා නම් ගුරුවරුන්ට කාලකන්නිකේ කියලා. ඉතින් ඒ වගේ සෙට් එකක් තමයි දැන් මේ ඉන්නේ. ඒ නිසා ආණ්ඩුවට මේකේ දීපු සංඥාව හරියට ආණ්ඩුව තේරුම් ගන්න ඕන. මේ රටේ කම්කරු පන්ති ව්‍යාපාරයට අත තියන්න එනවනම් මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයට අත තියන්න එනවනම් උඹලට මෙවැනි ඉරණමක් තමයි ඉදිරියේදී තත් වෙන්නේ කියන එක අපි ඊටාම හොඳින් පැහැදිලිව
ආණ්ඩුවට කියන්න ඕන. ඒ නිසා ආණ්ඩුව දියත් කරපු ආණ්ඩුව ආරම්භ කරපු මේ මර්ධනය තවදුරටත් ඉදිරියට ගෙනියන්න කල්පනා කරන එක දශමිකින් හරි ඒ සියල් ආණ්ඩුව ආපස්සට ගත යුතුයි කියන ඒ අනතුරු ඇඟවීම අපි කරන්න කැමතියි. කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ඒක අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කරන විතරක් නෙවෙයි අධ්‍යාපනයත් මුළු බහත් සමාජයත් මිලිටරිකරණය කිරීම අධිසාවට තමයි මේ පාලනය දියත් වෙමින් තිබෙන්නේ. මේ කොතලාවල පනත පිළිබඳ හැඩපිලිවෙල දියත් වෙමින් තිබෙන්නේ. වරහන් ඇතුලේ thank you so much. කවුද සරත් වීරසේකර දිනුම් අමුණු ගල්ලා තිස්ස කුට්ටියාරච්චිට සරත් නිසාන්තලා පවිත්‍රලා කෙහෙලි රමුකෙල්ලා රමේෂ් පතිනෙල්ලා අපිට අවස්ථාවක් හදලා දුන්නත් අපිට රැස්වීම 1000ක් අරගෙන එකතු කරන්න බැරි වෙච්ච ගුරු කම්කරු සිසු ගොවි දීවර විශාල ප්‍රජාවක් මේ අරගලයට එකතු වෙලා ඉන්නවා ඒ නිසා ඔවුන්ට thank you so much වරහන් ඇතුලේ කොතලාවල පනතට එරෙහිව මේ වන විට රටපුරා දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ කර තිබෙනවා. ඒ විපක්ෂය ඇතුළු විවිධ පාර්ශ්ව විසින් මේ අද කොටුව දුම්රියපළ ඉදිරිපිට පැවති විරෝධතාවයයි. එය ජාතික ජනබල වේගයේ විසින් සංවිධානය කර තිබුණා. අපි කවුරුත් දන්නවාද අපේ රට සස් අධ්‍යාපනයේ ප්‍රධාන වශයෙන් වගකින ආයතනය තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව. හැබැයි දැන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාවට බාහිරව ඒකට අයිති නොවන පරිදි හමුදා යාන්ත්‍රණයෙන් ගොඩනැගුණු විශ්වවිද්‍යාල පද්ධතිය ගොඩනගන්නත් ඒ මුදල් ලබා අධ්‍යාපනය ලබා ගැනීම සඳහා කටයුතු කරන්න තමයි මේ සූදානම් කරමින් තිබෙන්නේ. මේ පළමු ලෙසම ආණ්ඩුව මැදිහත් වී පෞද්ගලික අධ්‍යාපනය ප්‍රවර්ධනය කරන දරන උත්සාහය. මේ අපේ රටේ මුළු නිදහස් අධ්‍යාපනය අධ්‍යාපනයේ තියෙන නිදහසත් අකුලා ගැනීම සඳහා දරන ප්‍රයත්නය. එනිසා අපි ආණ්ඩුවට බල කරලා කියන්නේ අද කල යුතු වන්නේ දුවදරුවන්ගේ උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කරමින් නිදහස් අධ්‍යාපනය පුළුල් කරමින් නව විශ්වවිද්‍යාල ඇති කරමින් නිදහස් අධ්‍යාපන පුළුල් කිරීම දිශාවට තමයි ආණ්ඩුව යා යුතු වන්නේ. ඒ වෙනුවට මේ ආණ්ඩුව සිදු කරමින් තිබෙන්නේ තමන්ට ඇති හැකි හයට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවශ්‍ය වන දොරටු පමණක් විවෘත කරන්න. එනිසා මේ පනත වහාම අකුලා ගත යුතුයි. මේ පනත අහෝසි කළ යුතුයි. මේ පනත ආයේ පස්සට ගන්න නෙවෙයි අපි කියන්නේ. මේ පනත අහෝසි කරන්න කියලා මොකෝ කිසිසේත්ම මේ රටේ නිදහස් අධ්‍යාපනය යම් කිසි විදියකට රැකගත මේ උසස් අධ්‍යාපන ව්‍යුහයටත් මෙවැනි අපරාධයක් කරන්න ඉඩ දෙන්න බෑ. අධ්‍යාපනය මිලිටරිකරණය සිද්ධ වීම වහාම නැවතිය යුතුයි කියලායි අපි රජයට යෝජනා කරන අතරෙම බල කරන අතරෙම මේ රටේ මහ ජනතාවට මේ පණිවිඩය අපි ගෙනියන්නේ. මොකද මේකේ තියෙන බලගතුකම මේ මොහොතේ නෙමෙයි සාක්ෂාත් වෙන්නේ. ඒක අපට ආපහු හරවන්න බැරි මුළු රටම වෙලාගත්තු ව්‍යුහයක් විදියට ජනතාව අතරට හිත අනිද්දම එන්න නියමිතයි. මේ ලංකාවේ අපි දිනාගත්තු මහාර්ග සම්පත වන නිදහස් අධ්‍යාපනය වනතන විනාශ කරන මේ අනර්ථකාරී පනත හකුල ගන්න තුරු මේ සටන දිගටම ගෙනියන බව පැහැදිලිව කියා සිටින්න ඕනේ. මැතිවරණ කොමිෂන් සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ස්ථාන මාරු කිරීම සිදු කරමින් එහි ස්වාධීනත්වයට බලපෑම් එල්ලවන බවට පළවන වාර්තා මුළුමනින්ම සත්‍යයෙන් තොර බව මැතිවරණ කොමිසම පවසනවා. සියත අපද පසුගියදා වාර්තා කළ පුවතක් පිළිබඳව ප්‍රකාශයක් ලබා දෙමින් මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මේ බව සඳහන් කළා. ජනතා පරමාධිපත්‍ය බලය තහවුරු කරන මැතිවරණ ඉතා සාධාරණ පාරිදුෂ්‍ය භාවයෙන් සිදු කිරීම සහ සැබෑ ජනමතය රට හමුවේ විද්‍යාමාන කිරීම උදෙසා වන පරමාර්ථය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ස්වාධීන මැතිවරණ කොමිෂන් සභා ස්ථාපිත කෙරුණා. ස්වාධීන මැතිවරණ කොමිසමක් අපේ රටේ ස්ථාපිත කිරීමෙන් පසු පවත්වන සියලු මැතිවරණ ඉතාම ආදර්ශවත් ලෙස පැවැත්වීමට හැකිවීම මැතිවරණ කොමිසම සේම රටම ලැබූ ජයග්‍රහණයක්. කොහොමුණත් මැතිවරණ කොමිසම පිළිබඳව යලිත් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සමාජ ජාල තුල මෙන්ම ප්‍රධාන පුවත්පත් ඇතුළු ජනමාධ්‍ය තොරතුරු වාර්තා කිරීම ආරම්භ කළා. මේ ගැන හිටපු කතානායක කරු ජයසූරිය මහතා ප්‍රථමයෙන් කරුණාවරණේ කරද්දී ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ සමගි ජන බලවේගය සහ හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ඇතුළු පාර්ශ්වයන් රැසක් ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාව පිළිබඳව ප්‍රකාශයන් නිකුත් කළා. මැතිවරණ කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබා දීම සහ කොමිෂන් සභාවේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කරන බවටයි ඔවුන් සියලු දෙනාම විවිධ ආකාරයට චෝදනා එල්ල කළේ. රටේ මැතිවරණ හැකිලීම සඳහා වන පිඹුරුපත් සැකසීමක් මේ තුලින් සිදුවන බවටත් ඔවුන් චෝදනා කළා. මේ විවිධ පාර්ශ්වයන් සිදු කරනු ලබන ප්‍රකාශ සහ චෝදනා පිළිබඳව සවස 6 සියත ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සහ රාත්‍රී 9:35 අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් තොරතුරු වාර්තා කළා. අප ඊයේ වාර්තා කළ මෙම ප්‍රවෘත්තියත් සමග මැතිවරණ කොමිසම සියත ප්‍රවෘත්ති අප අමතනු ලැබුවා. එෙහිදී මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සියත ප්‍රවෘත්ති අප වෙත අවධාරණය කර සිටියේ
කොමිසමේ ජේෂ්ඨ නිලධාරීන් ස්ථාන මාරු කරන බවට කරන චෝදනා සහ මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වයට බලපෑම් එල්ලවන බවට ඇතම් පාර්ශ්වයන් කරන ප්‍රකාශ මුළු මනින්ම අසත්‍ය බවයි. එමෙන්ම මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් මේ පිළිබඳව දක්වමින් නිවේදනයක් දෙනිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කළ එම මාධ්‍ය නිවේදනය අප සම්පූර්ණයෙන්ම මෙලෙස ඉදිරිපත් කරනු ලබනවා. ඔපුටා ගැනීම මැතිවරණ කොමිෂන් සභාවේ පරිපාලනමය කටයුතු සම්බන්ධව අසත්‍ය හා සාවාද්‍ය තොරතුරු පදනම් කරගෙන යම් දේශපාලන පක්ෂ සංවිධාන හා පුද්ගලයන් විසින් මාධ්‍ය හා සමාජ මාධ්‍ය මගින් කරනු ලැබූ ප්‍රකාශ පිළිබඳව කොමිෂන් සභාවේ අවධානයට ලක්ව ඇත. කොමිෂන් සභාවපත් වූ දින සිට මේ දක්වා නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රමයක් වෙනුවෙන් කරනු ලැබූ කාර්යයන් හා ප්‍රයත්නයන් පිළිබඳව නිහඬව සිටි මෙම සංවිධාන අසත්‍ය හා සාවාද්‍ය කරුණු මත සොකීය දේශපාලන හෝ පටු අරමුණු උදෙසා ස්වාධීන කොමිෂන් සභාව යොදා ගැනීම ඛේදජනක කාරණයකි. ජනතාව විසින් ගොඩනගාගත් ප්‍රජාතාන්ත්‍රික ව්‍යුහයන් දුර්වල කිරීමට හා ජනතා විශ්වාසය බිඳ දැමීමට හේතු වන ලෙස කරනු ලබන මෙවැනි ප්‍රයත්න මගින් ඔවුන් අපේක්ෂා කරන්නේ කුමන යහපත් සමාජයක්ද යන්න ගැටලුවකි. මෙම ප්‍රකාශවල සඳහන් කොමිෂන් සභාවේ ස්ථාන මාරුවීම් කටයුතු පිළිබඳව ප්‍රසිද්ධියේ කරුණු දැක්වීමට හැකියාව පැවතියද ඒවායේ දැක්වෙන පෞද්ගලික කරුණු කාරණා හේතු කොටගෙන එසේ කිරීම සදාචාරමය නොවන බැවින් කොමිෂන් සභාව එයින් වැළකී සිටි. කෙසේ වෙතත් යම් දේශපාලන පක්ෂයකට හෝ සංවිධානයකට අවශ්‍ය නම් මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා ඇමතීමෙන් අදාළ තොරතුරු පැහැදිලි කර ගැනීමේ හැකියාව පවතී. එසේම පසුගිය කාල වකවානුවලදී ස්වාධීන කොමිෂන් සභාව අවශ්‍ය නොවන බවට ජනමතයක් ගොඩනැගීමට තරම් පසුගිය කොමිෂන් සභාවලට ඇති වූ බලපෑම් හේතු වූ බවද සිහිපත් කරනු ලබන අතර කෙසේ වෙතත් මෙහිදී එම කරුණු ඉදිරිපත් කිරීමෙන් යම් පාර්ශවයකට අගතියක් හෝ තවත් පාර්ශවයකට ප්‍රවර්ධනයක් වීමට හේතු වී හැකි බැවින් ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස එවැනි තත්ත්වයට පත්වීමටද මැතිවරණ කොමිෂන් සභාව සූදානම් නැත. මැතිවරණ කොමිෂන් සභාව ස්වකීය කාර්යයන් හා කාර්යතාවයන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට හා මැතිවරණ නීතිවලට අනුකූලව කරනු ලබන අතර එහිදී විවිධ අදහස් හා සාධනීය විවේචනයන් අගය කරනු ලැබුවද කිසියම් සංවිධානයක හෝ පුද්ගලීන්ගේ ඕනෑපාකම් වලට නතු වීමට සූදානම් නොමැති බවද නිවේදනය කර සිටි. සමන් ශ්‍රී රත්නායක මැතිවරණ කොමසාරිස් ජෙනරාල් මැතිවරණ කොමිෂන් සභාව උපුටා ගැනීම අවසන්. බාල රිදී භාණ්ඩ අඩු මිලට ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන්වීම අපේ රිදී කර්මාන්තයට බරපතල තර්ජනයක් එල්ල වෙනවා. ශ්‍රී ලංකාව පාරම්පරික අපූරු රිදී කර්මාන්තකරුවන්ගේ පාරාදීසයක්. එහෙත් මේ නිෂ්පාදනකරුවන්ගේ ආර්ථිකය අද වන විට මුළු මනින්ම බිඳ වැටිලා. මේ වார்த்தාව සකස් කළේ මහනුවර දිස්ත්‍රික් අප වාර්තාකාරිණී භාෂි හේරත් ජංගම දුරකථනයෙන්. මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේ වාහට ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ තුල නිලබල රිදී කම්මානය පිහිටා තිබෙනවා. මේ ගම්මානයේ ජීවත් වෙන්නේ පාරම්පරික රිදී නිර්මාණකරුවන්. මුල් කාලේ ඔවුන් රිදී නිර්මාණ කළේ හුදෙක් දෑතේ ශක්තියෙන්. එහෙත් යම් ප්‍රමාණයකට අද නව තාක්ෂණයේ යොදා ගන්නවා. පසුගිය කාලයේ පුරාම මේ නිර්මාණ සඳහා ඉතා හොඳ මිලක් ලැබතුන බවයි ඔවුන් පවසන්නේ. නමුත් සංචාරක කර්මාන්තය බිඳ වැටීමත් සමග ඔවුන්ගේ රැකියාවට කන කොකා හඬන්න පටන් අරන්. ලංකාවෙන් මේ හස්ත කර්මාන්තය සම්පූර්ණයෙන්ම ගිලිහිලා ගිලා නැතරම නැති වෙන තත්ත්වයක් උදා වෙනවා. අපි රස්සෙන් රටේ කරගෙන ආවා දැන් 2020 කොරෝනා ආවට පස්සේ වැඩ ගොඩක් අඩු වුණා. වෙළඳපොළට විශේෂ ආදායම් ගොඩක් අඩු වුණා. නිතින් ගොඩක් අමාරු වෙන ගමන් කරගෙන යන්නේ. දැන් ඉතින් නිකම්ම තමයි ඉන්නේ. පවුලම ජීවත් වෙන්නේ මේ රස්සාවෙන් කුලී වැඩ වගේ જાති තමයි කරලා මුළු වශයෙන් ජීවත් වෙගෙන යනවා. මේ අතර මෙම නිර්මාණකරුවන් මුහුණ දෙන තවත් බරපතල ගැටලුවක් වී ඇත්තේ ව්‍යාජ බාල රිදී භාණ්ඩයි. බොහෝ විට එවැනි බාල රිදී භාණ්ඩ ඉන්දියාව වැනි රටවලින් අඩු මිලට අපේ රටට ගලා එනවා. මේ සඳහා යම් දැඩි නීති රීති පැනවිය යුතුයි කියලා මේ ජනතාව ඉල්ලා සිටිනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට පෙර මේ පිළිබඳව සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා. ජන වටිනාකමක් නැති පිටරට බඩුවලට ඉල්ලුම තියෙනවා. සාමාන්‍යයෙන් මිනිස්සු දන්නේත් නැහැ ඒවයින් සමහර වලවලට ඇඟවල් වලට හොඳ නැති කුෂ්ටාරව මේ වහිට හැදෙනවා. ඒත් ඉතින් ඒවා පාවිච්චි කරන්නේ මිනිස්සු ගණන් අඩුවට හින්දා ඇත්තට මේ ඒ වගේ දේවල් ඉතින් ලංකාවට ගෙන එන එක නවත්තනවා නම් ගොඩක් හොඳයි. මේ නිර්මාණකරුවන් රැක ගැනීමත් නයනමස්ථා නිර්මාණයත් වහා කළ යුතුයි. අපේ රටේ දේශීය සහ පාරම්පරික කර්මාන්තකරුවන්ව නගා සිටුවන බව, ඔවුන්ට ශක්තියක් වෙන බව, ඔවුන්ට අතහිත දෙන බව හැම රජයක්ම මැතිවරණ කාලෙදි පොරොන්දු වෙනවා.
හැබැයි දින පතාම අපේ රටේ බොහෝමයක් පාරම්පරික සහ දේශීය කර්මාන්ත අභාවයට යන ස්වරූපයක් තමයි දක්නට ඇත්තේ. ඒ නිසාවෙන් දේශපාලන වේදිකාවේ මැතිවරණ පොරොන්දු වලට පමණක් මේ කතා සීමා නොකොට සැබෑවටම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය පියවර ගන්න කියලා සියත අපි ඉල්ලා සිටිනවා. මම වාශී හේරත් නීලවල සාම්ප්‍රදායික ආවරණ ගම්මානයේ සිට. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයේ. අප යලිත් හමුවන්නේ දහවල් 12ට අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගින්. අමතක කරන්න එපා. අද දහවල් 2ට අප සූදානම් ඉන්දු ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ තොරතුරු සජීවී ලෙස ඔබට ගෙන එන්නට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.